අසනීපෙලා සාත්තු නිවාසයක ඉන්න මට හිතුණා කාට හරි වචනකින් හරි ප්‍රයෝජනවත් වන යමක් මේ නිකරුණේ ගත කරන කාලය තුළ කරන්න ඕන කියලා. ඒ නිසා මං හිතුවා මං දන්න යමක් පාඩම් මාලාවක් ලෙස ඉදිරිපත් කරන්නට. සාමාන්‍ය අධ්‍යාපන ක්‍රමයේ පාසලක හෝ වෙනත් අධ්‍යාපන ආයතනයක නැත්නම් විශ්වවිද්‍යාලයක මූලික උපාධියක් හදාරන අයට ප්‍රයෝජනවත් වන විදිහේ කළමනාකරණය පිළිබඳව වචන ස්වල්පයක් සාකච්ඡා කරන්න මම අද පටන් ගන්නවා. ඉන් ඉදිරියේදී පාඩම් කීපයකින් තවත් ගැඹුරට මේ ගැන අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. කලකට පෙර කවුරු හරි ඇහුවොත් එහෙම what is management? කළමනාකරණය කියන්නේ මොකද්ද කියලා දෙන උත්තරේ තමයි getting work done through others, අනුන් ලවා වැඩ කරවා ගැනීම කියලා. නමුත් වත්මන් කළමනාකරණය පිළිබඳ අර්ථකථනවලදී මේ ටිකක් වෙනස් කරනවා. getting work done through others and with others කියලා. මිනිසුන් සමග සහ මිනිසුන් ලවා වැඩ කරවා ගැනීම. මොකද සමහර අයට මිනිසුන්ගෙන් වැඩ ගන්න පුළුවන්. නමුත් මිනිසුන් සමග වැඩ කරන්න බෑ. උදාහරණයක් තමන්ගේ අංශයේ සේවක මහතුන්ගෙන් වැඩ ගන්නවා. නමුත් තමන්ගේ මට්ටමේ අනිත් අංශවල දෙපාර්තමේන්තු ප්‍රධානීන් සමග වැඩ කරන්න බෑ. මිනිසුන් සමග වැඩ කරන්න බෑ. නමුත් මිනිසුන් ලවා වැඩ කරවා ගන්න පුළුවන්. නිසා කරුණාකරණය කියන එකේ අර්ථකථනය කිරීම දැන් සිද්ධ වෙන්නේ getting work done through others and with others කියන කරුණාකරණය යන්නට විධිමත් අර්ථකථනය විභාගකදී හරි තමයි වැදගත් ස්ථානයකදී ප්‍රශ්නයක් මතුනොත් දෙන්න ඕන උත්තරය අර විදිහට සරලව කියන්නේ නැතුව අපි මෙන්න මෙහෙම කියන්න පුරුදු වෙන්න ඕන. කළමනාකරණය යනු මිනිසුන් සමග හා මිනිසුන් ලවා සීමිත සම්පත් කාර්යක්ෂමව සහ සඵලදාය ලෙස පාවිච්චි කරමින් ආයතන අරමුණු ඉෂ්ට කර සඳහා වෙනස් වෙන පරිසරයක් තුළ පවා වැඩ කිරීමයි. Management is the process of working with others and through others effectively and efficiently by using limited resources to achieve the organization goal even in the changing environment. මේ පිළිබඳව විස්තරාත්මකව කතා කරොත් එහෙම මිනිසුන් සමග සහ මිනිසුන් ලවා වැඩ කරවා ගැනීමේදී සම්පත් සීමිතයි. අපිට අසීමිත සම්පත් නැහැ. නමුත් මේ සීමිත සම්පත් පාවිච්චි කරමින් අපි කරගන්නා වූ වැඩය කාර්යක්ෂම වෙන්නත් ඕන, සඵලදායී වෙන්නත් ඕන. ඒ වගේම ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීම සඳහා මේ සම්පත් පාවිච්චි කිරීමේදී වෙනස් වෙන පරිසරයක් තුළ පවා මේක අපිට කරන්න පුළුවන් වෙන්න ඕන. දැන් සමහර අය කියනවා බොස් අස්සලා ගියා, අලුත් බොස් කෙනෙක්, දැන් නම් වැඩ කරන්න බෑ. හා, ගවර්න්මන්ට් එක වෙනස් වුණා, දැන් නම් වැඩ කරලා අමාරයි. මෙන්න මේ වගේ පරිසරය වෙනස් වුණාම වැඩ කරන්න අපහසුතාවය අඟවනවා නම් එයා නියම කළමනාකරණය පිළිබඳව අදහසක් නැති කෙනෙක්. සීමිත සම්පත් කාර්යක්ෂමව පාවිච්චි කරනවා කියන එක අපි මෙහෙම හිතමු. දැන් කථකාචාර්යවරියෙක් මැගි බෝඩ් එකේ අර මැගි පෙන් එක පාවිච්චි කරනවා අනවශ්‍ය විදිහට රද්දා කරලා. දැන් අර තොඩ කොහු වගේ වෙනතෙක් රද්ද කරලා හිටන් එයාට මෙහාට කිසි පීවිලක් නැතුව ලිවීමේදී අර මැගි පෙන් එකේ තොඩ අනවශ්‍ය විදිහට ගිවිලා ගිහිල්ලා නාස්ති වෙනවා. එතකොට සම්පස් පාවිච්චි කිරීම කාර්යක්ෂම නැහැ. පෑන් එකකින් කරන්න පුළුවන් වැඩේට පෑන් දෙකක් අවශ්‍ය වෙනවා. අනිත් එක තමයි සඵලදාය ලෙස ආරක්ෂම සහ සඵලදාය ලෙස. දැන් දේශනය අවසන් වුණා. නමුත් ළමයින් ඔහෙ එහුම් කන් දුන්නට කිසිම දෙයක් ළමයින්ට තේරිලා නැහැ. එහෙනම් අර දේශනය සඵලදායි නැහැ. එහෙනම් දේශනයේ පාවිච්චි කරන්න භාවිතා කරන අර අමුද්‍රව්‍ය ප්‍රොජෙක්ටරේ හෝ වැකිපෙන් එක අර ප්‍රවේශම පරිහරණය කරන්න ඕන කාර්යක්ෂම. ඒ වගේම දේශනයේ අවසානයේදී තමන් බලාපොරොත්තු අරමුණ ළමයින්ට ලැබිලා තියෙන්න ඕන. ළමයින්ට ඒ පාඩම පිළිබඳව අදහස ලැබිලා නැත්නම් සඵලදායි නෑ. සරල උදාහරණයක් ගමු. නිවසක අම්මා කෙනෙක් කියනවා තමන්ගේ දියණියට අද දුව උයන්න බලන්න කොහොමද කියලා. දැන් ඒ ගෑම දරුවා වන් ලෑස්ති වෙලා ලුණු සුද්ධ කරනවා. ලුණු සුද්ධ කරනකොට ලුණු ගෙඩියෙන් වැඩි හරියක් පොතු වශයෙන් අයින් අහකට යනවා. මේ විදිහට ලුණු සුද්ධ කරලා
ඊට පස්සේ අනිකුත් අමුද්‍රව්‍ය එහෙම නැත්නම් අපි අලගත්තු තලවල හොඳ හරියේ නරක හරිය ඔක්කොම හකට යන ඒ අනවශ්‍ය කොටස් කපන කොට කපලා ඉවත් කරලා උයනවා. දවල් එකට විතර කෑම කන බලාපොරොත්තු වුණාම දවල් තුන විතර වෙලා දැන් එහෙනම් එයාගේ අර ඊයමන කාර්යක්ෂම නැහැ. ඒ වගේම අපි හිතමු දැන් මෙයා මේ හොද්ද උයනකොට බැලුවල උණු බැලුවා ලුණු මදි ලුණු ටිකක් දැම්මා තාටියක් වඩවනවා ලුණු වැඩි ඒකන වතුර දැම්මා ඒතර දැල බලපුවාම අයියෝ දියරයි ඒකන ආපහු කරපොඩි පොල් ටිකක් ගාලා පොල් ක්‍රී ටිකක් තමට දෙකතු කරා දැන් බැලුවාම ආයෙ ලුණු මදි ආයෙ ටිකක් දැන් මේ විදිහට එක එක අඩවශ්‍ය දේ ප්‍රමාණවල් එකතු වීම නිසා ගුණාත්මක භාව වෙනස් වීම හදන්න නැවත නැවත ලුණු පොල් කිරි වගේ එකතු කරමින් හොද්දෙව්වා. අන්තිමේදී ඇතුලියක් පුරවලාම හොද්ද තියෙනවා ගම්මකට කන්න තරම් ඇති වෙන හොද්ද. නමුත් එතකොට ඒ වැඩේ සඵලදායි නැහැ. කාර්යක්ෂමත් නැහැ. දවල් දෙක තුන වෙලා මේ කෑම වෙල ඉවිල ඔසන්නේ. ඒ වගේම සම්පත් ගොඩක් අපතේ ඇරලා. අම්මා වෙලා කියනවා අයි මගේ පුතේ මිච්ච ලුණු ගොඩක් මෙහාක යන ඔය පුතුත් එක හොඳ හරියක් ගිහිල්ලානේ. එතකොට අර අනවශ්‍ය දේවල් ඉවත් කිරීමට යද්දී අවශ්‍ය කොටස් පවා අයින් කරලා තියෙනවා. එතකොට ඒ එයා ඒ කාර්ය සඵලදායි නැහැ.